ල සම්බුදු සරණය පින්බත් ඔබ හැමත නාතම. ධර්මස්ශ්‍රෝණය වෙනුවෙන් සූදානම්ව මේ පයේදීත් බෞද්තිහාරූ පවාහිනය සමකින් එකතුවන සුපින්වත් ඔබේ හිත සුවෝ පිණිස බෞතිහාරූ පවාහිනි නාලිකාව මේ පයේතිී ස්‍යව්‍යතනය කරන දායකත්ව්‍රදේශනාව මහකාරයෙන් ආරම්ම කරන්නට සූදහනම් පන්නේ. පෙන්වත්න මෙේතුම් මෝදේශනා පෙනුවෙන් සිදු කලා වූ ආරාතනය පිළිගෙන බෞද්ධ්‍යහාරූපවාහිනේ මැතැරයට වැඩමකොට වැඩහිතෙන පින්වත් ස්වාමින් වහන්සේ, පානදුර ගඟුල සිරිපරම විසුත්ධහරාම මහාවිහාරාතීපති, කෝට්ටේශරය කල්ලයානි සාමාක්‍රයේ ධර්මමහා සංගසභාවී, සාකාර ලේඛකාතයකාරයේ, කොළඹ ගංගාරාමස්ත ශී ජානේශ්වර විද්‍යායතනයේ විශරාමික පරිවිනාතීපති, රාජකිය පණ්ිත ශාස්තෘපති පෝජනීය අවසරයි තන්තරිමුල්ලේ සරණ පින්වත්වාමෙන් වහන්සේ අවිපළඹුවෙන් දොහොත් මුතුනත්බැඳ සාතුනාත දන්වමෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ සාතුූ සාතුූ සාතුූ. සදයපතුනේ අද දේශනා පෙනුවෙන් දාහිකච්්‍යෙල බාදේ කටයුතු කරනවා එMD කරුණා ජයවර්තන මහත්මිය ඩෝ චන්දසිරි පිරිස් මහතා ප්‍රධාන පවුලේ දහදරුවන් මොනපුර මිනිපිරියන් ඇතළු මෙපින් අත් පිරිස දේශනාපෙනුවෙන් දායකත්වය ලබා දෙෙන්නේ. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුසගගමොක්හදන්. ධම්ම සවන කාලු අයංබදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවෙතු අරහතු සම්මාසම්බුද්ධස්සේ සබ්බිරීව සමාසීත සබ්බිකු්බේත සන්තවන් සතන් සද්ධම්ම මං්ඥාය සෙියෝහෝතිනපපියෝති සැදහැවත් කාරුණික පින්වත්නි බෞද්ධයා මාධ්‍ය ජාලය හරහා විසුරුවා හරින මේ ධර්මදේශනාව සඳහාද විශේෂ දායකත්වය දක්වන්නේ පානදුර තන්තරිමුල්ලේ ඉන්දජෝති මාවත්තයේ ජීවත්වෙන ඇMD කරුණා ජෑවර්ධන මහත්මිය ඩ චන්ද්‍රසිරි පිරිසි මහත්මා ඇතුළු දූදරුවන් මනපුුර මිනිපිරියන්ගේ දායකත්වයෙන් අදමි ධර්මදානමය පින්කම සිද්ධ වෙන්නේ විශේසයෙන් බලාපොරොත් වෙනවා කරුණා ජයවර්ධන මහත්මහත්මීන් විසේසයෙන්ම පරලෝ සවත් දෙපාර්වේම දෙමාපියවරුම්MD. පීට ජෑවර්ධන පියානන් ඇඩවින් පීරිස් පියානන් ට ඇඩලින්න් ජෑවර්ධන මෑනියන් පොඩිහාමි පීරිස් මැනියන් එවගේ පරලෝ සබත් විමලා ජයවර්ධනය සහෝදරිය නිසංක ජයවර්ධන ඒ සහෝදරයා නන්දා ජයවර්ධන ඒ සහෝදරිය කියන මිය පරලෝගය පවුල්ලට සම්බන්ධ ඥාතීන් දෙමව්පියන් සිහිපත් කරලා පුුණ්්‍යාන්මෝදනා කරන්නට විශේෂයෙන් බලාපොරොත්වෙනවා මේ ධර්මදානමයේ පින්කමේදී. ප්‍රධාන වසයෙන් මේ පින්කමේදී ජන්මදිනයන් සිහිකරමින් ියලුදනාට ආශීර්වාද කරන්න විශේෂයෙන් බලාපොරොත්වයෙනවා මේ මාසේ නමවෙනිදා හැත්ත හත්වනි වසර සපුර සපිරෙන චන්ද්‍රසිරි පීරිස් මහත්මාට සෙත් පතන්න මේ පින්කමේදී ආශීරර්වාද ලබාගන්න බලාපොරොත්වයෙනවා. එවගේ ප්‍රධාන වසේ මේ මාස විසිවෙන්දා පනස්වනි වසර සපිරෙන. හරින්ද්‍ර පීරිස්ඒ ජේෂ්ට්‍ර පුතනුවන්ට සෙත්පතන්න විශේෂයේ මේ දෙමවුපියන් මේ පින් කමේදී බලාපොරොත් වෙනවා අවුරුදු පණහක් ජීවිතයගෙනනිච්චය තමන්ගේ දෙටු පුතනුවන්ට සෙත්පතන්න. එවගේම විසිතුන්වෙදා හතලෙස් සයවැනි වසර සපුරන හර්ෂාපීරිස් ඒ දියණටත් සෙත්්පන්න පතන්න බලාපොරොත් වෙනවා. එවගේම ඉරෝෂ්පීරිස් සමිත පීරිස් කියන ඒ දරුවන්ට සෙත්පාර්ථනා කරන්න ඒ දදු දරුවන්ට සෙත්පතිීමට දෙමව්පියන් විශේසියෙන් මේ පින්කමේදී අපේක්ෂා කරනවා බලාපොරොත්වයෙනවා. එවගේ මේ පවුල්ට සම්බන්ධ වෙච්ච ඉරෝෂී නෙලුම්කා ශානාකයෙන් එ ලේලිවරුන්ට මහේෂ මහත්මා ඒ බෑනෙනුවන්ට එවගේ තරේදු ලසදිි මිනාර උදුලි ගීනුවත් දහම් සෙල්ලි කියනයේ ර මිබිියන් සරු දෙනාටයේම අධ්‍යාපර කඩු සපලවෙලා සාර්ථකවෙලා වාසනාවන්තව ඉදිරි අනාගතයේ සකසාගන්න ඒ දරුවන්ට මනපුර බිනිපිලියන්ට සෙත්පාර්ථනාකිරීම විශේසියෙන් මේ පින්කමේදී බලාපොරොත්තුවෙන ප්‍රධාන කාරණ. එද මේ අම්මයි තාත්තයි දෙපල තමන්ගේ දූදරුවත්ත එක්ක මේ පින්කම භාරර්ගෙන කරුණාජයවරදින මහත්මිය චන්සිරිපිරිසි මහත්ම, ද දරුවවා මුණුපුරු මිනිිබියන් සමකද ම ආයතනයට පැමිණිලා ධර්මදානමය පින්කමක් සිද්ධ කරන්න පිරිසකට බනහාන්ඩ. මේ මධ්‍ය ජාලය හරහා බනාහන්නේ ශ්‍රී ලංකාවාසී අයිවිතරක් නෙමයි. ලෝකයේ බොහෝ රටවර බොහෝ දෙනෙක් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරනවා. එනිසා ජාත්‍යන්තර වසයෙන්. ධර්මදාානය කරන අවස්ථාවක් ඒක ඉතා අමත් වැදගත් පින්කමක් හැටියට සහිපත් කරන්නඩුවනේ බෞද්ධයා මාධ්‍ය ජාලය හරහා බුහෝ දෙෙනින් පුරුදු වෙලා තියෙනවා මේ ධර්මදාානීෙන් ප්‍රයෝජන ගන්න ඒ වෙනුවෙන් අද මේ උතුම් ධර්මදාන පින්කමන සම්බන්ධ වෙච්ච මේ සැදහැවතුම් සතුටු වෙන්න අපිට බොහෝ දෙනකොට බණහන් අවස්ථාව සලසා දෙන්න අවස්ථාව ලැබෙනවා කියලා ධම්ම කාමුව භවන් හෝතයේ ධම්ම දෙස්සී පරාභහෝ කියලා මේ කවුරුද දන්නවා පරාභව සූත්‍රයේදී උගන්නනවා ධර්මයට කැමති වෙන අය දියුණ වෙනවා ධර්මයට අකමැති අය පිරිහිෙනවා කියලා. ඇ එනිසා ධර්මය දැනගන්න නම් බනහ්ඩුවනේ. බනඇහමින් තමයි අපිට මේ දේ හොඳයි මේක නරකයි මේ පිං මේ පව් මේ යුතුකම මේ වැරදික්‍රියාව කියලා තෝරලා බේරලා දැනුවත් කරන්නේ ධර්මය තුළින්. එනිසා මේ ධර්මදානමයේ පින්කම සියලු ධානතර ශ්‍රේෂ්ඨයි කළ ගැෙන්විතේකයි. සබබදානං ධම්මදානං ජිනාති. කෑම්පීම් ආද ධානය කියනඒවා මේ ජීවිතය ප්‍රයෝජනයට. නමු ධර් ජීවිතර තරන්නෙ වීඒ ධර්මාණුකුලෝ තමන්ගේ ජීවිතේ හැඩගස්වගත්තාම පරලවජීවිතයටත් මේ සංසාර සාගරයෙන් එතරවීමටත් නිවංසුව සාධාගැනීමටත් උපකාරයක් වෙනවා මයි. ඒයනිසා ධර්මය ශ්‍රේෂ්ඨ ඒකයි. එතිේ නිසා උත්තුම් ධර්මදානමය පින්කමට අපි සම්බන්ධ වෙනවා. මේ ධර්මදානමය පිණින් දෙවියන්ටත් පරලෝගියාවයේ නම් සඳහංකර නොකළ සැමටත් මේ මාධ්‍යජාලයේ නිර්මාත්‍රුවර දරු කටේතු නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත්තී වදාළ කුසල දම්ම නායක හාමුදුරුවෝ ඇතුළෝ අපවත් හාමුදුරුවන් වහන්සේලාටත් ඔබාපනමින් පරලෝගේ ගෘදු මවපයාාදී ඥාතීන්ටත් ඔබාප හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන මේ සඳ එක්වෙන හැම දෙනාටම. මෙලොෝ පරලෝ යහපත පිණිස උතුම් නිවන පිණසෙන මේ සියලුපින්ංකම් හේතු වාසනාවේවා කියලා පාර්තනා කරන්නට හොඳයින්. අපි අද මේ ධර්මදේශනාව සඳහා තෝරාගත්තේ, සූත්‍රපිටකයි සංයුත්ත නිකාය කියන කොටසේ ඇතුළත් වෙන සූත්‍ර දේශනාවක් බුදුහාමුදුරුවන්ගේ දේශනාව සංයුත්ත වසයෙන් දැ බුදුහාමුදුරුව දෙවියන්ට කියාපු බණ සියල් එකතු කරල එක තැනකට දේවතා සංයුත්තය කියලා සඳහන් වෙනවා ඒවාගේ අනාත පින්ඩික සිටුවරයටටක බණ බනක්කොම එක දැර එකතු කරලා අනාත්ත පි්ඩික සංයුත්තය කියලා තියෙනවා. මාරයාට කිය බණටිකොක්කොම එකතු කරලා මාරංයුත්තය කියලා. ඒ සංයුත්ත නිකාය තියන ඒවිද සංයුත්ති වසයෙන් එකතු කරපුවා. එතුවනේ සංයුත්ත නිකායේ ආරම්භක පලවෙනිම පොතේ මුල්ලම තියෙන කොටසි තමයි අපි හඳුන් වන්නේ දේවතා සංයුත්තය කියලා. බුදුහාමුදුරුවන් දෙවියන්ට කියව බණ දෙවිය බුදු හාමුදුරෝ දකින්න බුදුහාරු දකින්න පැමුණනේ මධ්‍යම රාත්‍රී ඒ යනි රාත්‍රී දැන් බෙදර තියෙන කොටස් තුනකට පෙරයම මැදියම අලුයම කියලා හ සහය එදලා දහය වෙනකම් පෙරයම මැදියම කියලා කියනෙ රාත්‍රී දහය එඉදලා පාන්දර දෙක වෙනකම් ඉ අන්න ඒ කාලයේ තමයි දෙවිදේවතාව බ්‍රහ්මයු බුදුහාමුදුරුවෝ දකින්න ආවා කියන්නේ ඒ මධ්‍යම රාත්‍රී ඒ මධ්‍යම රාත්‍රයේ දෙවී ඇවිල්ල බුදුහාන්දුරුවන්ගින් ප්‍රශ්ණහනවා බණකාරණා විමසනවා ආන ඒ පිළිබඳව එකතුවක් තමයි මේ සංයුත්ධනිකායේ දේවතා සංයුත්තය තියෙන්නේ. ඒක එක වර්ගයක් නම් කරලා තියනවා සතුල්ලපකායක සංයුත්තය කියලා. සතුල්ලපකායක සංයුත්තය කියන. ඒ සතුල්ලපකායක කියලා ෑන සත උල්ලපෙත්වා. සත කියන්නේ සී අයි කියන එක සී අබ්දිනෙ ධර්මය දැනකයා ගැනීමෙන් උසස් බවට පත් වනා දේවත්වයට පත්වනා ඒ දෙවියෝ හඳුන් වන්නේ සතුල්ල පකායක දේවතා කියලා එතන මේ වර්ගය සූත්‍ර ගණනාවක් තින එක පලවෙනි සූත්‍රයට නම් කරලාතියෙන්නේ සබ්්‍යි සූත්‍රයේ කියලා සබ්්‍යි සූත්‍රය දැබ මේ මාතෘකාවසියෙන් සඳහන්කළ ගාථාව සබ්්‍යිරේව සමාසේතය සබ්ි කියන සත්පුරුස කියන අර්ථයක් දෙන දේශනාවක් තමයි මෙහි අඩංගු වෙලා තියන්නේ. දැ මේ සූත්‍ර දේශනාවට ඇතුළත් වෙන මේ සතුල්ලපකායිකා දේවතාව කවුද කියලා සංයුත්ත නිකායේ අටුවාාවේ දක්වොල තියෙනවා. ඒ සතුල්ලපකායික දේවතාවෝ කියලා කියන්නේ ඉස්සර වෙළදාමියන වෙළඳුන් විශාල පිරිසත්. විසාාල පිරිසක් නැවනගල මුහුදෙන් වෙනත් නගරයකට වෙනත් රටකට ගිහිල්ලා භාන්්ඩ වෙළදාාම් කරලා ජීවත් වෙනය. එති නැවකට නැගිලා මේ වෙළදුු නැවන විශාල පිරිසත්. නැවේ හත්සීයකට අධික පිරිසක් මේ නැවේ ගමන් කරලාදෙනවා. එතින්ගේ වෙළඳුවන් වෙළදාාම නාය. ඒ අය හරියටම නැවවේගෙන් ගිහිල්ලා මුහුද මැදට ගිහිල්ලා ඒ මුහුද මැදද නැ නැවතිලා තියෙනවා ඒ නැවතුනහාම ඒ වේගයත් එක්ක මේ නැවේ යටින් සිදු රක් ඇති වුණා සිදුරක් ඇැති වුණා ඒ සිදුරෙන් ඒ නැවට ජලය වහනේ ඇතුළු වෙන්න ගත්තා ජලය ඇතුළු වෙන්න ගත්තා එතර නැව ක්‍රමීන් ක්‍රමීින් වතුර පිරීමෙන් නැව ගිලෙනවතුකොට ැ හද මැද ඉන්නේ. එතින් මේ විසාාල පිරිසත් දෙනෙක් දැන් තේරුම් ගතකට පිළියමක්නේ. පිළිියම් ක උත්සාහකර එකත් පත් හරගියනේ. තැන් ක්‍රමානකූල නැව පිරෙන්න්න ගත්තා පිරෙන්න්න ගත්තා. දැම් ඉ මිනිස්සු බියර් බයිර පත්වනාා. මුහුද මැද කොහටුවත් යන්ඩවේ අසරනයි ද මුහදට පිලිවෙනවා මේ ජීවිත. එනි මරණ බයෙන් තැතිගත්තවී මිනිස්සු සියලුදනාම තමතමන් දන්න ආගමධර්ණය. තමතමන් අදානාය ඒ දෙවිදේවතාවූ ඒඒ අයට යාකඥා කරන්න කන්නලව කරන්න කෑගගහා කියන්න පටන්ගත්තා. එ සියලුම වෙළෙන්දු දැන් මරණ බයින් තැති අරගෙන ඒවිදියේ මහා කලබලයක් මේ නැව ඇතුළි ඇතිවුණා. මෙසියල් අතර එක්තරා පුරුසයකිරිය. කල්පනා කළ මේ මම මමත් දැම් මුහුදු පත්වෙනවා. මට මේක කෙසි පිළි සරනක් නැද්ද කියන. එහම කල්පනා කරනකට තුමක් දැක්කා තමන් මේ නැවට එන්ඩි ඉස්සෙල්ලා මහා සංගරත්නයට දම් පැම් පූජා කළා එධනය පූජා කරලා එතුමා පංචසීල ප්‍රතිපත්ති සමාධාන වන තුනරුවන් සරණගහිෙල්ලා පන්සිල් සමාදං වෙලා තමයි මේ නැවටාව ඇතුමා කල්පනා කලා දැම්මේ ජීවිතය ගැලවෙන්නේ අනිවා ආරෙන් මැරෙනවා මුහුදෙන් ගොඩේ එන්න කිසිම ක්‍රම යන්නේ. එනිසා මරණයට පත්යෙන අපි දැන් කරන්න තියෙන්නේ මේ මරණින් මත්තේ ඒ රඟ ජීවිතය හපත් කරගන්නේ එක ඒකට මට තියන එකම පිහිට තමයි බුදුහාදුරුව ධර්මය සංගහාගෙන තුනුරුවන් සරණගිහිල්ලා මේ පංචසේල ප්‍රතිපත්තියේ මම පිහිටිය එනිසා ඒ උතුම් සීලමයේ පින්කමී ශක්තිය මට යහපතක් වෙනව අධිෂ්ානය ඇතිකරගෙන. එතුමා තමන් සමාධන් වෙච්ච සීලයේ ආවරජනා කරන්න පටන්ගත්තා. තුනරුවන් පිළිබඳව ආවර්ජනා කරන්න පටන් ගත්තා. එනිසා ඒ තැනැත්තා බය නැතුව නිහඩව කිසිම කෑගගේ හෙීමක් නැතුව හින්නවා දැකලා. අනිත් වෙළෙන්දු කල්පනා කලා මෙයා මොකද මේ නි සබ්ද ඉන්නේ. තැතිගැනීමක් බියක් නැතුව ඉන්න කියලා. ඒ අයමයාගේ විමසැව්වා. විමසීමට පත්වන. ඒ විමසනකොට එතුමා කියයාහිටය මම මේ නැවටෙන් ඉස්සල්ලා තිස්සරණය සහිත පන්සිල් සමාදංගල ආවා ඒ පිහිට හැරන්න දැම්මට වෙනවිට පහිටන්නේ. එනිසා මම ඇඩුවත් සෝග කලත් විලාප කිවත් මට මේකින් බීරෙන්ඩුවය. එනිසා හොඳමදේ තමයි මම සමාධං වෙච්චමේ සීලය සිහිකරනය එක. ආන්නමි මනුස්සයයා ඒ විදිහයට අරාහියට කිව්වාම ඒ අය සඳහන් කලා අපිටත් ඕකෙන් බැරිද සමාධන් වෙලා පිහිටක් ලබන්න කියන. එතුමා කිවක් කිසි ප්‍රශ්ලයන්නේ තුනරුවන් සරනගහිල්ලා මේ පංචසීර ප්‍රතිපාතිය සමාධංවීම ලොකු ශක්තියක් තමන්ගේ ජීවිතයේ සීලෙන් ශක්තිමත් කරගන්නක ලොකු ශක්තියන්. ඒනිසා පංචසියට සමාධානය හොඳයි කියලා උපදෙසිදුන්න. නිසා මේ விළந்து සියලදනාම් වෙන පිහිටත්නே அ තැනත්තා අනුගමනය කරමින් මේ සියලுදනාම ඒ ත් මේ තිසරණ පන්සිල් ලබා දෙන්න කියලාකිවවා ති ඒ වෙලාවේදී මේ විශාල පිරිසත් නිසා ඒ කාயම් கயම් කලාායම් කලා එ හසීයක් පිරිස හදගුල්ලකිටිය. ඒ අයට මේ තිස්සරණ පංචසීල සමාධානය කෙරෙව්වම පුද්ගලයා එතවට පලවෙනි කණ්ඩායමට පන්සිල් දෙනකොට ඒගේ ගොප්පැටේ දක්වා වතුර පිරල තිබුණේ ඊළඟට දෙමනි කණ්ඩායම පන්සිල් සමාදාන්ගෙනට දනහිස දක්වාම වතුර පිරල නැවී ඒ පන්සිල් දන්නකොට තුන්ගනි කට්ටය ඉංගටියය දක්වා වතුර පිරෙනකොට තමයි පන්සිල් ගත් හතරවැෙන සීය කණ්ඩායම නාබිය දක්වා වතුර පිරෙනකොට පන්සිිල් සමාධංගුණේ. ඊලන අනික් කණ්ඩායම පපුුව පෙදේ ප්‍රදේශයට වතුර පිරිලා නැවේ පන්සිිල් සමාධංගෙනකොට. ඊලාං කණ්ඩායම හයිවැනි ක්ඩාය බෙල්ල දක්වා වතුර පිරෙද්දිී පන්සිල් සමාධංගුණය. ඉලන හත්වනි කණ්ඩායම තමන්ගේ මුව කටිං ලුණු වතුර ගිලන්න ඔන්න මෙන්න තියදි තමයි ඒ අයි පන්සිල් සමාධඟුණේ විදියට දැන් මේ නැව මුහුදුබත්වෙන නැවේ ඒ විදියට ඒ අවිදියට ගිලෙන අවස්ථාවේ මේ හස්සීයක් වෙළින්දු ඒ අවස්ථාවේද තිසරණය සහිත පංචසීල සමාධංගුණ සමාදංගුණ. එති ඒ අයට මේ ආසන්නව ඇතිකරගත්ත මේ පුුණ්‍ය චේතනාව. සීල සමාධානය ඒ ආසන්නව ඇතිවෙච්ච පිංහිතය විපාහය ඒයට ඊළඟ ජීවිතය දෙවියන් අතර දේවත්වයට පත්වෙන්න හේතු වනා කියල තමයි දක්වලතින්. එවට සතං උල්ලබෙත් අර සයසීය ඒවිදිහට අ තිසර නිසා ඇත පංචසීල ධර්මය. ඒ උතුම් පංචසීල ධර්ම සමාධානින් ඒයට උසස් බවට දිව්‍යලෝකයේ දේවත්වයට යන්න පුළුවන් මට්ටමක් ඇතිවීම තමයි මේ අයට මේ සතුල්ල පකායකා දේවතා කෙන කිවවේ. එතුවට මේ දේවතාව තෞතිසාදි්‍යලෝකයේ තමයි උපන්නේ. තෞතිසා දිවලෝකයේ මේ හත්සීයක් දේවතාවෝ විමානවල ළඟළඟ විමානවල මේ කවුරුත් පහළ වුණ ප්‍රතිසන්ධිය කලා අලුජීවිතය ලබාගත්තා. එතුවට අර උපදේශයේ ලබාදුන්න ප්‍රධහන කෙනා ප්‍රධහන කෙන යා මේ සියල්ලන්ට මධදේ තියන විශාලම විසාාලම තැනක පහල වුණා යාට පහළවෙච්ච විමානය විශාල විමානය ඒ දේවතාවට එති ඒසිියලු දෙනාම තෞතිසාතම උපන්න දොට මේ උසස්සීල සමාධානය කියන එක දේවත්වයට පත්වන්න හේතුවෙන විශේසි මක්.ද අපි ම් තිය දාන සීල භාවනා කියලා. ඒ පින්කන් අතර සීල පින්කම තමයි උසස් ප්‍රතිසන්ධිය කර ප්‍රදාන බලපෑමක් වෙන්න. හොඳ තැන උපද්දවන්න සීලේ බලපානවා. ගැන තමන්ගේ සීලයෙන් කරන්න තමගේ චරිත සංවර්ධනය කය වචන සංගුවර කරගන්නවා සීලෙන්. එද ඒක බලපානවා හොඳ ප්‍රතිසන්ධියයක් ලබන් හොඳ තැන ඉපදීමට හෙපත්වෙන්න. ජීවිත අවශ්‍ය සම්පත් සාධනය කරන්නේ ධාන පින්කමින්. දන්දීමින්. ඒවාගේ ඥාන ශක්තියලබෙන්න්න භාවනා පින්කමති එන්නුවන. එනිසා මේ දන්සිල් භාවනා කියන මේ ප්‍රධාන පින්කම් තුනම අපේ ජීවිතය පුරුදු කරන්න දියුණ කරගන්න ඕන ඒක කොතනට ගියත් ඒක ලොකු ශක්තියක් තියෙනවා. එති පංචසීල සමාධානය, වීම් පමණකින් දේවත්තයට පත්වයෙන්න්න මියයට පුළුවන්න්නට ආසන්න කර්මය බලපෑවා එති අපේ සාමාන්‍ය ජීවිතවල අපේ පන්සිල් සමාධං වෙන එක තිසනන පන්ස සමාදංවේම බොහෝ අවස්ථාවල වෙනවා දැංඋස්සවයක් පටන්ගන්නකොට අපි බුදුන් වඳන්න ගිහාාම බනක් පටන්ගන්නකොට දානයක් දෙන වෙලාහ මේ කොයි කොයි අවස්ථාවනත් තිසරණ පන්සේ සමාධගෙන. සමහාරාය මේ ගැන විවේචනත් කරනවා මුකද හැමතිස්සයෙන් පන්සිිල් ගන්න ඕ නද කියලාන ඕ නද කියලාහනවා නමුත්දැ මේ කතාවත්ය අපට පේනවා ඒ ඒවි තිසරණ පංචසීල සමාධානයම මේ දෙවියන්ට මේ තැනත්තට දේවත්වයට පත්වෙන හේතුවුණ. තියනිසා ඒක ආසන්න කාරණය ට පත්ව වනායකුල්ලන්ට දේවත්වයට පත්වයවා. නිසා පන්සිිල් සමාදංවීම ඒත් හොඳ පින්කමක් පන්සි සමාධංවීම් පමණක් නෙවෙයි. ඒ අනුව තමන්ගේ ජීවන ප්‍රතිපදා සකස්කිරීම ඉට්‍රවට වැදගල්. පන්සිිල් ආරක්‍ෂා කරණඩුවනේ. සමාදං වෙලා ඒක මන් කරන්නෑ කර පොරොන්දු වෙලා මදේ පොරොන්දුව ඉටු කරඩුවනේ. ඒ ආරක්ෂා කරලා ඒව ක්‍රියාත්ම කරලා කටයතු කරීම තම එක නියම ප්‍රතිඵල ලැබින්නේ. එද මේ සතුල්ලපකායිකා දේවතාව. දවලෝ දේවත්වයට පත්වෙලා. ඒයි බැලුවවා අපි මහාටාව කොහන්දමිය. දමකද දෙවියෝ කියනය ඕප පාතික සත්වය. ගැන මැරෙන කොටම ආ ඉපදල ඉවරයි දැස් මනුශ්‍යලුවක උපන්නුත් දසමාසයක් අම්මය කුසේදර හෙමනේ නම දෙවියෝ කියනය ඕප පාතිකයි. මැරෙන කොටම හ දේවත්වය ලබල ඉවරයි. එකට ඒ දෙවි දේවතාව බලනවා ම මිහි ආේ කොහෙද කියලා. ආන්න බැලුහාම මේයට පෙනුනාර මුහුදුබත්වෙලා මේ අවසානයේ ඇතිවෙච්ච තත්ත්වය ඒේවෙලාවෙ තමන්ට උපකාර වුණේ සහයවකයක් වනේ ශක්තියක් බාට පත් වනේ මේ සත්පුරසය අර විශේෂ කෙන එයා තමයි මේ සියලුජනා මධ්‍යේ විශාලම විමානය ඉන්නේ දැන්.ඒනිසා මේ දෙවි දේවතාව දවසද්දා රාත්‍රියයේ ජේතවනාරාමය බබුලුවාගෙන මේ දේව කණ්ඩායම් බුදු හාමුදුරූලකට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට මේ තමන්ගේ අර ප්‍රධානත්වය. තමන්ට මේ මගකයාදීපුයේ සත්පුරුෂයා ගැන වරනා කරන්න යව ඇගීමට පත් කරන්න මේ පිරිසා ජේතවනාරාමිට. ඇවිල්ල ජේතවනාරාම බුලුවාගැෙන බුදුහාමුදුරු ඉදිරිය පෙනී හිටියා. පෙන ඉඳලා ඒ දේවතා කණ්ඩායම්බොලින් එක කණ්ඩායමත් එක කණ්ඩායමකගේ දේවතාවෙක් බුදු හාමුදුරුවන්ට කියාහිටියා ස්වාමීනය මේ අපේටමී පන්සිල් සමාධන් කරලා දෙවියන් අතර යන්න මඟපෑදිුවේ මේ සත්පුරුෂය. ඒ ගැන බුදුහාමුදුරුවන්ට ඒ දේවතාව ඉදිරිපත් කළ. ඒඉදිරි පත් කල එක ගාථාවත මම සඳහන් කළේ සබ්්‍යිරේව සමාසේත, සබ්‍ය කුබ්බේට සන්තවන්. සතන් සද්ධම්ම මංඥාය, සෙියෝ හෝත නපාපියෝ. සබ්ි රේව සමාසේත බුදුහාමුදුරුවන් අර් දේවතාව කියනවා ස්වාමීණී සත්පුරුසයන් සමගම එක්වඩුවන. සබ්ි රේව සමාසේත එකතු වෙනවන සත්පුරුසයක් අසත්පුරුස නරක දුරජන ඒක එක්වනයක හොඳනෑ අසේවනාච බාලාන කල අපි ගන්නේ එකයි සේවනය කරන්න ඕනේ හොඳදා එක බාලිවනම පහත් අයි ඒක සේවනය හොඳනේ නිසා මෙතනැක්කිවේයි සබ්බිරේව සමාසේද. අපේ එක් පෙන්ඩ ඕනේ සත්පුරුෂුව එක්කමයි. සත්පුරුෂයන් හා එකතුවැඩ ඕනේ. සබ්බිරේව සමාසේත. සබ්්‍ය කුබ්බේද සන්තවන් ඒවගේම අපි මිත්‍ර සන්තවය සම්බන්ධතා පවත්වන්නත් ඕනේ සබ්බිකිේ සත්පුරුසය එක්කමයි. සත්පුරුෂයන් එක්කම එකතු වඩුවනේ මිත්‍ර සන්තවේ සම්බන්ධකම් පවත්ව්ඩුවඕනේ එදවන මොකද වෙන්නේ. සතන් සද්ධම්න්න ම්ඥාය ඒ සත්පුරුෂය නිසා අපිට සද්ධම්ම මං්ඥාය. සද්ධර්මය දැන කියාගන්න ලැබෙනවා. හොඳ නරක යුතු අයතුකන් තේරුම් බේරුම් කරගන්න ලැබෙනවා සත්පුරු සයා කියනෙක් කෙන හොඳ කෙනෙ. එනිසා අපි වැරදි පැත්තර යමු කරන්නේ. සත්පුරු සයා හොඳ කෙනෙ. එනිසාඒ සත්පුරු සයාගේ ආශ්‍රයේ නිසා අපිට සත්තං සද්ධම්න්න. යහපත් ධර්මයන් දැන කියයාගන්න ලැබෙනවා හොඳ දේවල් දැනකයාගන්න ලැබෙනවා හොඳ ධර්මක් දැ කියයාගන්න ලැබෙනවා ඒ නිසා ඒහම ඒ තුළි මොකද වෙන්නේ සෝ හෝතයෙන් නපාපියෝ අභියවුරුදයක් පත්වෙනවා මිසත් නපාපියෝ පිරිහීමක් වෙන්නේ නිසා සත්පුරුස එකතුවෙලා ඒ අකින් ඒ ධර්මය දැනකයාාගන්න ලැබීමෙන් තමන්ගේ දියුණුවක් මිසත් පිරිිහීමක් වෙන්නේ මේ ප්‍රකාශය කරන්නේ දේවතාවෙක්. අ සතුල්ල ප්‍රකායකා දේවතාවේ. තමයි කියන තරන මේ සත්පුරුෂය නිසාර. අ තමන්ඩ අර පන්සිිල්දීලා දිව්‍යලෝකර එන්න මඟපාදපු මේ සත්පුරෂය ගැනත බදුහාර විස්සර මේ යාගැෙන වරනාා කරන්න. එයාගැෙනයි මේ කියන්නේ. ඒගේ සත්පුරුෂයක් ආශ්නය නිසා අභිහිුරුදිියක් මනිසක් පිරිහීමක් නම් වෙඩ්ඩේ. ඒවාගේම තමත් දේවතා කණ්ඩාමක ඇවිල්ලා. ඊළඟට අර පන්සිිල් ගත්ත තමත් කණ්ඩාමක දේවතාවක් කියනවා සබ්බිරේව සමාසේත සබ්බිකුබ්බේට සන්තවන් සතන් සද්ධම්ම මං්ඥාය ප්ඥා ලබ්බති නාන්්‍යතු. අර සත්පුරුෂ සමාගම එකතුවීම තුළින් ධර්මය දැනකයාගැනීම තුළින් පඥ්ඥා ලබ්බති ප්‍රඥාව ලැබෙනවා. නුවනරදෙනවා. දැන් අපේ සාමා්‍යින් පාසල්ල අධ්‍යාපනය පොතපත කියවීමෙන් අපේ බුද්ධියයි වර්ධනය වෙන්නේ. ප්‍රඥාව කියන්නේ බුද්ධියට වනාා එහා ගියකක්. දැම් බුද්ධිය කියන එක තුළෙන් පම් පව් ඒවා ගැන සලකන්නේ. බුද්ධියකන් දැනුමවර්ධනකන් අනිත් මිනිස්සු මරන් හරි අ්‍යෝ්‍යන නිස්පාතිනය කරනවා. එදරයේඒ බුද්ධිවර්ධනය දැනීම තියනවා. නමුත් ප්‍රඥාව ප්‍රඥාවන්තයා ඒක හොඳනර්රක එක ප්‍රතිඵල ඒ ඒව ගැන විමසීමෙන් තමයි එයා බලන්නේ. ප්‍රඥාව කියන නිසා බුද්ධයට එහාගියකක්. ඒ ප්‍රඥාව වැඩෙනවා සත්පුරුෂයා ආශ්‍රේතුළින්. නාඥ්‍යතව කියර කියන්නේ ඒ වෙනහයකින් ලැබෙන්නේ. වෙනදයකින් එක ලැබෙන්න. ඒ ප්‍රඥාව හොඳ නරකත් තේරුම් ගැනමින් ප්‍රතිඵල ලැබීමේ ඥාන ශක්තිය වර්ධනය වෙන්නේ ඒ වෙන කිසිම දෙයකින් ලැබින්නේ. ඒත් සත්පුරුස ආශ්‍රය නිසා, සද්ධර්මය දැන කියා ගැනීමෙන් තම එක ලැබෙන්නේ කියලා තව දේවතා කණ්ඩායමක් කියාහිටය. ඒවාගේම තමත් දේවතා කණ්ඩායමක් අර ඉංඟටිය දක්වා ගිලෙන ඒ කණ්ඩාය මේ දේවතාාවක් කියායටය සබ්බිරේව සමාසයට සබ්බිකුබ්බේ සන්ඳවන් සතන් සද්ධම් ම්ඥාය සෝක මජ්්‍යයේ න සෝචතිය. අඩනායාතර අඩන් නැතුව ඉන්න පුුවන්. සෝක කරන්න අතර සෝක මජ්්‍යයේ නසෝචතිී. අඩනා අතර අඩන් නැතුව ඉන්න පුළුවන් සත්පුරුසෙක් ආශ්‍රය කළාම යා ඒ සත්පුරුෂ ධර්ම කියා දෙෙනවා ඒ දැනීමතුරෙන්යා අඩන් නැතුව ඉන්න තැනක සෝක කර න්නැතුවවෙඉන්න යාට පුළුවන්කම ලැබෙනවා කියන. ඒවගේම ඊරඟ කණ්ඩායම නාබිය දක්වා වතුර ගිලෙනකොට පන්සිල් සමාත් ඒ අය කියා හිටියා ඥාති මජ්හයේ විරෝච්ජති නෑදෑයු අතර යා විශේෂයෙන් බැබලීමට පත්තිෙනවා. නෑදය අතර සත් පුරුෂයක් කියනෙක් කෙනා. යහපත් ධර්මතියෙනක් කෙන. හොඳ ගුණ ධර්ම පිළිපදින කෙන ඇකොට. එයා නෑදෑයිවතර විශේසයෙන් බැබලීමට පත්තිෙනවා කියෙනා. ඥාති මජ්්‍යයේ විරෝච්චති නෑ අතර විරෝජ් බබලනවා කියෙනග. දැ අධිමුත්්‍ර සාමනේරයන් වහන්සේ කතාව අප අටවායකළ දිරිපත් කල තියෙනවා. ඒ අධිමුත්්‍ර සාමනේරයන් වහන්සේ, උන්වහන්සේගේ වයස දැනගන්න දෙමවඋපියන් ඥාතිීන් අතරට ගියා. ඒය ගිය වෙලාවෙේද ඒ අයගෙන් දැනගෙන එඩ ගිහාම ඒ ගී අත්තරේද මේ හොරු කණ්ඩාව රහු වෙනවා. ඒ හොරු උන්වහන්සේ හුරු අඳුරගත්ත නිසා උන්හන්සේව මරන්ඩ සූදානම් වෙනවා. එතින් ඒ වෙලා උන්වහන්සේ කල්පනා කළ මම මාර්ගඵලයක් ලබාගෙනත් නෑ මේ වගේ පුතක් ජනතත්තේ මැරණයක හොඳනෑ නි මේ අයට කියලා මගේ ස්වභාවය කියන්න දෝන කියලා අධිමුත්්‍ර සාමනීරයන් වවහන්සේ ඒයට කිය අට මකින් ගණ්ඩ කිසිම දෙයක් නෑ මම මේ ශ්‍රමණය ේ නිසා මව නිදහස් කරන්න මකින් ඔොයායටත් කිසි පාඩුවක් පෙන්නේ කියලා ඒම කිව්හාම ඉතින් පස්සේ අවසානය තමයි ඒ හොරු ඒ හාදුුවට ඉඩ දුන්නා. උන්වහන්සේ ඉඩ පස්සේ වැඩියා වැඩලා උන්වහන්සේ තමන්ගේ දෙමවපියන් ඒ අයට ඒ දැනුවත් කිරීමම් කරලා ඒ දැනුවත් කිරීම කලා එති ඒ අධිමුත්ත හාමුදුරුවෝ ඒ තමන්ගේ අම්ම නෑදෑයෝඒ කිසි කෙනෙකුට කිව්වෙන මේ යන පාර හොරු දම හොරුඉන්වර පොරොන්දුනානි කාටුවත් කියන්නේ කියර ඒ අයටත් ඒක කිවවෙනෑ උන්වහන්සේ අර සත්‍යවාදී බව බොරු කියන්න නැති සද්ධ ධර්මය උන්වහසේ ආක්ෂා කර ඒ අම්ම තාත්ත නිසාමත් ඒවිදියට බොරු කියන්නේ කියන. ඒ ප්‍රතිපත්තිය පිහිටල ඒ ධර්මය පිහිටල හිටියා. ඇති එනිසා ඒ හාමුදුරුව ඒක කිව්වෙනේ. පස්සේ අම්මලතාත පවුලයාය ඒට හොරු අල්ල ගත්තා. අරගෙන දඩුවම්කම යට අනනතාරන පීරන කරනකොට ඒඒ කෑ ගහනවා.ඒ කෑ ගහන ගමන් අ අම්ම කියාහිට අන මගේ පුතාමේ පාරිංගියයා හන්සේ නික මටවත් අපිට කිව්වනෑනේ මේ වගේ කණ්ඩායමක් කියෙනොයි අන්නෙපා කියලා ජ අන්න එහෙම කෑගානකට තමයි අරි හරු ඒ ගැන විමසල්ල බලලා පස්සේ අය මේ හාමුදුරුව කොච්චර සත්‍යවාදීද උන්හන්සේ තමන්ගේ අම්මා ඒ අයට වනත් උහන්සේට මේ විච්චදය කිය නැතුව උහන්සේ සත්‍යවාදයේ සත්ත්‍යකරු බව ආරක්ෂා කරල තියෙනල කියලා ප්‍රසාධයට පත්තිෙන ඒඒ හොරුඒසයි හොර කණ්ඩාය මේ ඒ මෑනියන් ඒ පවුලියයායව නිදහස් කරනවා. නිදහස් කරල ඇති නවතින්නේ. ඒ අධමුත්්‍ර සාමනේරයන් වගේ ගුණගරුක සත්පුරුසයන්ගේ ආසරය හැමදාමූන කියලා. ඒ හොරු කණ්ඩාම උන්වහන්සේ ලඟ පැවිදිවේවා. පැවිදි වෙලා උන්වහන්සේගේ ගුෘහාදුල ළන්ගෙක් න සංකච් හාමුදුරුවන්කට. එ ඇතුළ අ ඥාතන් අතරේ ඒයට උනත් රැකවරණය වෙන්න. අ සත්පුරුස ආශරේ තුළින් සත්පුරුෂ ධර්මනිසා. හැකියාව ඇතිවෙච්ච බවතමයි මේ අටුාවේ මේ අවස්ථාවගෙන විස්තර කරලතිනවා. ඥාති මට්්‍යයේ විරෝජති නෑය අතරුනත් බැබලීමට පත්වෙනවා ඒ සද්ධර්මය රැකපු නිසා ඉවාන විච වරප්‍රසාධයක් හැටියට. දේවගේම මේ සබ්බිරේව සමාසේත සබ්බිකුබ්බේ සන්තවන් සතන් සද්ධම්ම මඥාය මේ සත්පුරු ස ආසේෂ සත්තුරු සන්තවය නිසා සත්තා ගච්චන්ති සුග්ගතින්. සත්ව සුගතියට පත්වෙනවා. දැන්ම මිනිගේ අත්දැකීමමයි. ඒ අයිදා පන්සිල් ධර්මය සමාදන් වෙලා ඒ ආසන්න කර්මය විපාක වසයෙන් දිව්‍ය ලෝකු පන්න. එදා දිව්‍ය ලෝකයන්න සුග්ග සුගතියට යන්නට ඒක උපකාර වෙනවා කියලා ප්‍රකාශ කලා. එවාගේ මේ සත්පුරු ශාශනය නිසා සත්තා තිත්තන්ති සාතතං සත්වයෝ සුවසේ බොහෝකල් සුවසේ ඉන්ඩල් ලැබෙනවා කියන. න්ති සාාතතන් සුවසේ බොහෝකල් පවතින්ට බොහෝ කල් පවතින්න එක හේතුවෙනවා කියලා සත්පුරු සයන්ගේ ආසරය කිරීම තුළින් ටවට මේ කරුණුකාරණ ඒ දේවතා වර හක්ගොල් ලංගෙන් හය පිරිසන් පිරි හයක් ඇවිල්ලා ඒ අයගින් තමයි මේ ගාථ හයක් ඉදිරිපත් කළා ගාතා හයක් ඒ ඉවර වෙනහම බුදු හාමුදුරුවෝ ඒ අගිමි කතාවල් අගේ කලා ඒවා බුදු හාමුදුරුව අනුමත කලා අනුමත කරලා උන්වහන්සේ සඳහන් කරලා අපිච්ච මමාප සුනාත හොඳයි ඔබල කියපුවා හොඳයි හොඳයි මම කියන දේත් අහන්න කියලා අර දේවතාවන්ට බුදු හාමුදුරුව මේකට එකතු කලා ගාතාවන්. සබ්බිරේව සමාසේත සබ්බිකුබ්බේද සන්තවන් සතන් සද්ධම්ම මං්ඥාය සබ්බ දුක්කා පමුංචති ඒ සත්පුරුෂයන්ගේ එක්වීම සත්පුරුෂ සමාගමය එනිසා තමන්ට සතන් සද්ධම්මයේ සද්ධර්මය යහපත් ධර්ම දැන කියයාාගන්න ලැබෙනවා. එහපත් ධර්ම දැනකියයාගන්න ලැබීමෙන් යා පුළුවන් වෙනවා බුදුහාමුදුරු වදාළ සබ් දුක්කා පමුංචෙද. සියලූම දුක්කවලින් නිදහස් වවෙන්නත් මේ සංසාරගත සියලු දුක්කොලින් නිදහස්වෙන්නත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය සහ පුළුවන් වෙනවා කියලා බුදු හාමුදුරු වදාලා. එතින් මේක මේ සත්පුරර්ෂ ආශ්‍රය. යහපත්තාගේ එක්වීම අගේ කරලා තියෙනවා. දැන් දවසක්දා ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කලා ස්වාමීණ බුදුහාමුදුරුවණ භාග්‍යතුන් වහන්ස මේ ශාසනෙන්. මේ සම්බුද්ධ ශාසනෙන් අඩක්ම පවතින්නේ සත්පුරුසුවය නිසා නේද කියන. සම්බුද්ධ ශසනය අඩක්ම පවතින්නේ සත්පුරුෂුව නිසා නේද කියන. එතැන්ද බුදුහාර වදාලා මාහයේවං ආනන්ද ආනද හෙම කියන්නපා. මේ මුරුමහ සම්බුද්ධ ශාසනයේ පැවැත්මමති එන්නේ සත්පුරුෂය නිසා. සත්පුරෂය නිසා. එසා සත්පුරුෂ සමාගම කියන එක බුදුහාරු අගේ කලා. දැ සෝවාන් මාර්ග පරලාබීන් ඒ තත්වයට යන්න. සෝවාන් තත්වයට පත්වෙන්ඩ යම් පුද්ගලයකට අවශ්‍යගන ධර්ම හඳුන්වන සූත්‍ර රාසියකම ඉදිරිපත් කල තියෙන. ධධානම සාධකයක් තමයි සෝවාන් තත්වයට යන්න උපකාර වෙන ධර්මතාවයක් තමයි සත්පුරස සන්සේවෝ කලකයන්න සත්පුරුෂයන් හා එක්වීම ඒ සත්පුරුෂයන් හා එක්වීම තුළින්ම තමයි අපිට මේ මාර්ග පලවල පලවෙනි තැනට යන්න පුළුවන් වෙන්න. කියලා බුදුහාමිරුව සෝවාන් වෙන්න බලාපොරොජන පුද්ගලයා සත්පුරුෂයන් ආශ්‍රය කරන්න කියලා ඒක උගන්නල තියෙන නිසා සත්පුරුෂ සමාගම කියෙනෙක් ඉතාම වැදකම්. එකයි අප මේ බෞද්ධ සමාජයේ යි පින්හක් පින්කම්මේම කරලා පින්කම් මාදිය කරලාඇයි පාත ඉමිනා පං්ඥකම්මීනෑ. මන් සිදු කලා පින්කමේ හේතුවෙන් මාමේ බාල සමාගමට බාල සමාගමයක් නොවේවා. න පහත්තායගේ දුරුවලායගේ පිරිහිච්චායගේ බාලයන්ගේ ආසයන් නොවේවා. සතන් සමාගම හෝතු. යාව නිබ්බාන පත්තියා දවසධහ කරනමි නිවන් දකිනකම්ම මට සත්පුරුෂයන්ගේ ආශ්‍රීමම ලැබේවා කර තමාපි පාර්තනා කරන්න. එතින් එනිසා සබන්ධතාව සත්පුරුෂයන් සම්බන්තාවය බුදුදමිතාම අගේ කරන තියෙන. එවගේම දැඟමි කාරත්ත අහල පුරුදුගාතාවක්. නැභජයේ පාපකය මිත්තේ. පවකාර මිත්‍රයන් භජනය කරන්න එපා. ඒක ඇන තමන්. පස් පවු් දසකුසල් කරනාය අසත් පුරුසුව බාලව හැටියට. ඒ අයව ආශරය කරන්නනිපා. නභජයේ පාපක මිත්ත කිවේකයි. පස් පව් දසකුසල් කරනාය. නබජයේ පුරිසා ධමය කලාගනවා. අදම පුද්ගලයන් ආශරය කරන්නමිපා. පවකාරය ආශරය කරන්න එපා අදම පුද්ගලයන් ආසරය කරන්නමපා කවුද අදම පුද්ගලය කරගෑන් අදම පුද්ගලය ක කියලාගෑ. තන් පවස් පව් කරමින් දසකුසල් කරමින් අනිත්තායටත් එවා බෝ කරන එක් කියෙන. තමන් කරල පැත්ත කර වෙලා ඉන්න එක්ෙන තවටියක් හොඳයි බැලුවාම. ඉරට භයානකයි අදල පුද්ගල කියන එයා පව් කරල අනිත්තා එයටත් පව්බෝ කරන කෙනා. යයා නුස්සුදුසුම කියෙන. යාගෙන් තමන්ටත් එය බෝගෙනවා. යාවා දුරකරත් ඇතටම අයිු කරල දාන කියර තමයි කියන. භජේත මිත්තේ කල්්‍යයානය. හල්්‍යාන මිත්‍රියෝ ආශ්‍රය කරන්න කියලා කියෙන. යාන මි්‍රය කළ ගන්න ඒ වැරදි කරන්න ඇැතුව. යහ පත්ධර්ම සත්පුරුෂ ධර්ම ගුණධර්ම දියුණ කරන තමන්ගේ ජීතය ඇති කරගන්න කෙනාරගෙනවා කල්්‍යාන මිත්‍රයා කියන. භජේත මිත්තේ කල්්‍යානේ භජේත පුරි සුත්තමී. උත්තම පුරුෂයාව ආශ්‍රය කරන්න එතන උත්තම් පුරුෂය කර කියන්නේ අර ගුණධර්ම තමන්ගේ ජීවිත ඇති කරගෙන නම තින්නේ. ඒ ඇති කරගෙන අනිත්තායටත් එහ බෝ කරනවා. ඒ හොඳ ගුණධර්ම අනිත්තෑනත් බෝ කරන කෙනා තමයි උත්තම පුද්ගලයා කියලා කියන්න. එකයි ඒ ගාථාවෙන් කියන්න. එනිසා අපේ සත්පුරුෂයන් ආශරය කරන් ඕනෙන්. දැන් අපේ තෞතිසා දෙවියෝ සත්පුරුෂයා කියන්නේ කෞද්ද කියලා අපේ දේශනාව විස්තර කරලා තියෙනවා. සත්පුරුෂය කෞදද කියලා. ඒ එක ගාතාවක තියෙනවා මාතා පෙත්ති බරන් ජන්තුන් කුළේ ජෙට්ටා පචාගනං. සකිල සම්භාසං පේසුනේ යපහායින. මච්චේර විනයේ යුත්තං ස්චංකෝදා බිබුන් අරං තංවේ දේවා තාවතින්සා ආහු සපපුරු සෝයිති. අ තෞතිසා දෙවියෝ සත්පුරුසයා කියලා හඳුන්වල තියෙන්නේ කාවද කියලා මේ ගාතාවෙන් හඳුන්වල තියන. තංවේ දේවා තාවතිංසා ආහු සපපුරු සයතුන්න තෞතිසා දෙවියෝ කියන මෙන්න මේ ගොනතමයි සත්පුරුස. අපි ඒවා හේදි කරපු නිසා අපි ඒවා පුරුදු කරපු නිසා ඒ යෙදිච්ච නිසාතම අපි දිවිලෝකයාාවේ එනිසා ඒවා සප්ත උරුත්ත පද හැටියට දේවත්වයට යන්න දෙවියන් අචර යන්න උපකාරවෙච්ච සත්පුරුෂ ධර්ම හැටියට එතන උගන්නන්නේ මොකදදී මාතා පෙත්ති භරංජන්තුන් තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නට සලකන කෙන මවපියන් පෝෂණය කරනෙන අපි හැම කෙනෙක්ම මේ ලෝකයට බිහිවන්නේ අපේ අම්ම තාත්ත නිසා. අපි රැකවරණයකළ අම්ම තාත්තා. අම්ම අපි දසමාසයක් කුසේ තියාගෙන මේ ලෝකයට බිහි කරන්න. එතන ඉඳලා අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා මේ පුංචි පැටිය හදන්නේ අපි කවරුවත් මේ කඳ බට මහත්වෙච්ච ලොකුමනිසුන උපදින්නේ අපි හැම කෙනෙක්ම ඉපොදුනේ පුංචි පැටියෙක් අම්මගේ කුසිෙන් ඉදර මේ පොඩි පැටියක් සි දෙයක් කර කියයාගන්න බෑ පැත් ල ස්් ස් කකිලන්න ංචි පැටිය අර අම්මගේ ආදරයේ උනුසුම අම්ම තුරුල් කරගෙන අපිට තනී කටේතියල කිරිපෝල ඇ අපි හදල වඩල පෝෂණය කරන්නේ අම්මා යගේ තාත්ත තමයි රස්සාාව කරලා හරිහම්බ කර ලගදරගෙනෑල්ලාට කණ්ඩදීල අඳින්න දීලා ඉස්කෝලයා වල උගන්නල ලොකුමහත් කරලා එක උරදුන්න කෙනා තිම අම්මයි තාත්තයි දෙන්න අපි වෙනෙන් විශාල කැපකිරීමක් කරපු දෙන්න. ඒ දෙන්න අපි අමතත් කරන්න බේ එනිසාහ බුදු හාමුදුරුව අපි ගැන්ුවේ තන් නමස්සියර් යම්මතාත්තට සලකණ්ඩුවනේ. යම්මතාත්තාට අපේ ආදරයෙන් කතාමහ කරණ්ඩුවනේ සමීප වෙන්ඩුවන. ඒ අය දුරු වල වෙනකොට අපිර බැරිි හෙච්ච කාල පුංචි කාල අප අම්මතාත්ත රැකවරණය කලාා ඒ අයට බැඩිගෙනනකු අප ළංඟයින්දගෙන ආදරින් සල ක්ඩුවනේ උදව්කරන් උපකාර කරඩුවනි ඒට ඒවිදියට අම්මතාත්තා පෝෂණය කරන්න ඕනේ ආදරයෙන් කරුණාවෙන්. යට දුකක් දෙන්නනැතුව. ඒක්දායි මාතාපෙත්ති භරජන්තු අහුපියම් පෝෂණය කරන්නවා. ුළේ ජෙට්ටා පචානං එ වගේ කුල දෙටුවන් වැඩ හිටියන්. ඒයට අපි ගරු කරන්ඩුව නේ සලකණ්ඩුවනේ. සන්නං සකිල සම්භාසන්. ඒවගේ අපේ කතාව යහපත්වෙන්ඩුවනේ. සන්නං සකිල සම්භ භාෂණය කවුළු කැමති හොඳ වච්චන. ප්‍රිය කරන වච්චන ආදර හිතන වච්චන. තරහා යන්න ඇති කේතියන්න නති හොඳ වචන අපි කතතා කරන්න. සංගන් සකල ඒක අන්න සත්පුර සයන්ගේ ගුණයක් ේක. හොඳ වචන කතාගන ආදරින් කතා කරනයක. සන්නන් සකල සම්බාස පේසුනීය පහාවිනං සත්පුරුෂය කවදාවත් කේලන් කියන්නේ. කේලමෙන් එක කෙන බිඳුවන්නේ. බිඳල අවුල් කරන්නේ. ඒතුළෙන් විශාල දෙනෙක් අවුල්ල ව පවුල් අවුල් වෙලා සමාජවුල් වෙලානවා. එස කේලන් කියනෙ එක අත්පුරචකම. සත්පුරු සය කේලං කියන්නේ ඒ ආදරයෙන් එක කෙනාගේ ඥම්ඥම් ප්‍රශ්නති වනත් ඒයට උදව කරලා ඒ සැලකිල්ලෙන් හදර දෙනවා. පේසුවනය පහයිනං මච්චේර වින යුත්තං සත්පුරු සෝ මසුරු මලනේ තියාගෙන යමක් දෙන්නේ සමහර මසුරු මල තියෙනෙක්කෙන තමාල්ලග තියාගෙන නිතර උදවක දෙන්නේ ඒ මසුරු කමිහෙටි ලෝභකාම පෙරේතකම එනිසා අනිත්තැන උද උපකාර කරන එක සත්පුරුසයන්ගේ ධර්මය සත්පුරු සයෝ දන්දෙනවා අනිතර උදව් කරනවා උපකාර කරනවා සයෝග දක්වුණවා. එසා ඒ මච්චේර විනයේ යුත්තං සත්චං කෝදා බිබුන්නරං සත්‍යවාදී බොරු කරන්නේ බොරු කියන්නේ. අවංකයි අවංක භාවේ ඒ සත්පුරුස ධර්මයන් සත්චන් කෝදා බිබුන්නරං ඉරිසියාාව වෛරයේ පලිගැනීම කරෝදය වර ඒ වනේ. ඒ අ සත්පුරුසයන්ගේ වැඩ. ඒසා කරුණාවෙන් දයාවෙන් මෛත්‍රයෙන් අනුකම්පාවෙන් ගනිත්තට සලකනයකන්න සත්පුරුසයන්ගේ ධර්මය. තච්චන් කෝදාබිබන්නරං. තංවේ දේවා තාවතිංසා ආහු සත්පුරුස ගන්න. තෞතිසාාවේ දෙවියෝ ඒඇයි සත්පුරුෂයෝ කියලා කියන. ඒසා අපි සත්පුරුෂ ධර්ම අපි ළඟ ඇති කරගන්න ඕනේ. ඒවගේ පංච දුෘෂ්චරිතයෙන් දෂ්ච වැල කෙන්ඩුවන්. අනුන්ට හිංසා පීඩා කරන්න. අනුන්ටගේ කඩාවඩාගන්න දුරාචාර දුෂ්චරිත කරන එක ඒවාගේම බොරගුව වංචාව ඒව කරන එක මත්තැම් බීල පිරිහිෙන මත්තැම් බිවාම සසිහිවි කල්ලවා. එතොර කෙනා සත්පුරුසේක කෙලින්ම යා අසත්පුරුසේ බලන නැති දේවල් මතු වෙලානවා. එනිසා මේ බේ බදුකම ඒවා පංච දුෂ්චරිතයෙන් අපි වැළකෙන්ඩුවන. ඒවාගේම දසක් කුසල් හැටිට පෙන්න්න එව වැලකෙන්ඩුවනේ ඒවා අසත් පුරුසයන්ගේ ධරම සත්පුරුෂයන්න කාටත් උදව් කරමින් ගුණ ධර්මදි ගුණු කරගෙනන තමංලඟත් ඒ ඇති කරගැෙන යහපත්ව සමාජයේ ජීවත් වෙන සත්පුරු සය. දැ බුදු හාමුදුරුව අපි විශේෂයෙන් ගන්නනවා සත්පුරුෂයන් අ සත්පුරුෂයා කවුද. සත්පුරුෂ තර කියන්නේ එයාට. සත්පුරෂ තරවෙන්න නං මේ සසර කතරයෙන් එතරවෙන්න. අපි බුදුහාමුරුව පෙන්ව නිවම් මගේ අණඩුවන. නිවන් මගේ තමයි ආර්ය්‍යස්ථානක මාර්ගය ආරෂ්්‍රාක මාර්ගයේ යමෙක් ගමන් කරනවනං එයා අන සත්පුරුසේ. ශ්‍රේෂ්ට්‍රන සත්තුරුසේ. එයා සම්මාදිිට්ටි සම්මා සංකප්ප, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධී. අන්නේ ආරෂ්්‍රාක මාර්ග ධර්ම දියුණු කරගන්න වනං එයා සත්පුරුසියන් අතන ශ්‍රේෂ්ඨ්‍ර සත්පුරුසේ. ඉතින් එනිස්සහ බුදුහාමුදුරු අරය. අම්ම තාත්තර සලකනයක යැන කිවන අපි. එක අවස්ථාව දක්ො තියෙනවා අම්මයි තාත්තාවවයි දෙවරතියාගෙන. බිමට බස්සන්න ඇතුවේ. අෞුදු සීයක්ක් සැලකුවත් අම්මතාතක නයගවින්න නෑ කියලාතියෙනවා. බ උපමාවක් වසේෙන් බුදුහාර පෙන්නෙනවා එක් කරන්න බැරිවඩක්. ඒ ඒවි දෙර කලත් අම්මතාතක නයගි වන්න. නයගෙවන්න නමකද විශේෂ දෙයක් තමයි අම්මතාතා සම්මාදිිට්ටි නැත්තං අම්මතාතව සම්මාධිට්ටි කරන්න පුළුවන්නන් කාර අන්න නයගි වෙන. ඒගේ ආරෂ්ටාක මාර්ගයටමේ දුකෙන් මිදහ නිදහස්වීමේ මඟට යොමු කරනවනං අම්මතාත්තව අ අම්මතාත්තගේ නයග වන කෙනෙක් වෙනවා කියලාතියෙන. එයා තමයි සත්පුරුෂ තර කියලා කිවේ. එතින් ඒ නිසා අපේ මේවා තේරුම් අරගෙන අපේ ජීවිතවල ඒ සත්පුරුෂ ධර්ම දියුණුරගන්නඩඕනේ. ජිම් පන්සිිල් සමාදංවීම් වසයෙන් දිවවිලෝකෙ ගිය. පන්සිිල් කියන සමාදං වෙන්ඩ විතරන්නෙමයි ඒවා තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරහාම. ඒ ප්‍රතිඵල ඊට වඩා හලයි. සීලේ හොඳර තියෙන්න් ඩෝන සමාධීට යන්න. සමාධය දදිවුණ වෙනකට තමයි ප්‍රඥාව අවදිවෙන්නේ. ප්‍රඥාවන් තමයි සියල් අනිත් ඇැදුක යනාත්මයි කළ දැකලා මේ සංසාරි බැඳීම්වලින් නිදහස්සල නිවම්මක සාදාගන්න. ඉතින් එනිසා අපි මේ කතාවස්තුවතුළින් පැහැදිලිකර පන්සිියල් සමාදංගලා දිවිලෝකගිය සතුල්ලපකායක දේවතාව ගැන. පන්සිියල් සමාධංගලා විතරම් මද. වැදගත් ඒව අනුගමනය කරමින් තමන්ගේ ජීවිතයවා එකතුර ගැනීම. ඒ සඳහා කවුරුත් උත්සාහවත් වෙන්න. ඒකොට මෙලවත් සැනසෙනවා පරලොවත් සැනසනවා සසර කොයි පැත්තිම් බැලුගත් දුකයි. ජාති ජරා්‍යාජි මාරණ සෝක පරිදේව, දුක්ක දෝමනස්සයන්ගේ යුක්තයි. ඒ සියල්ලේ නිදහස්වෙන්න අපි ඒ ධර්ම මාර්ගය දැනගන්න විතරන්න මේ ඒව සමාධන් වන්න විතරන්න අනුගමනය කරමින්. නි මඟ සාදාගන් හැමදනාම උත්සාහවත්වන හැටල් මතක් කරනවා. හැමදනාටම මේ සත්පුරුෂ සමාගම ආශ්‍රේතුලින් මෙලවස් ජනසලා පනළවස්සනසලා දුක්ෂයිල් සංස්සාරෙන් අතමිදී උතුම් නිවනින් සැනසෙන්ට මේ ධර්මාවබෝධය හේතුවේවා වාසනාාවේවා කියල පාර්තනා කරමු. ඉතාමත් සද්ධාවෙන් තිෙසරන පන්සිල් සමාධංගලා මේ ධර්මස්ත්‍රවනය කිරීීමෙන් අපි කරුණා බනදේශනා කිරීමෙන් ලබාගත්තාව පින. ලසුන් රක්නා දෙවියෝ අනුමෝදං හැම දෙලාමරැක දෙෙත්වා දෙවියෝ පතනබෝධිවලින් උතුම් නිවනිින් සැනසෙන්න පිංගනිත්වා කියලා දෙවියන්ට පින්දෙමු. ආකා සට්හාාජබුම්මට්ටා දේවානාග මහිද්ධිකා, පුං්ඥන්තන් අනුනෝදිිත්වා චිරං රක්්හන්තුලෝක සාාසනං, ආකා සට්hාජබුම්මට්හාා දේවානාක මහිද්දිිකා, පුං්ඥන්තං අනුනෝදිිත්වා චිරං රක්හන්තුලෝක සාාසනං, ආකා සට්ටාජ බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පු්ඥන්තන් අනුනෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාාසනං. අද මේ ධර්මදාානමේ පින්කමී දායකත්තව දර. MMD කරුණනා ජයවරද මහත්මේ න්රි පරිස් මහත්ම නමින් පරලෝගේ යාබර දෙමමාපියවරුන්, MMDDP ජවරදන ඩින් පිරිස්, ටි ඩින් ජයවර්දන පොරි හමි පිරිස් කියන ඒ දෙමාපියවරුන් දිිමලා ජවරදන සහෝදිනේ නිසංක ජයර්ද සහෝදරයා. නන්දදාජාවන් සහෝදරගිය ඇතුළු. මිය පරලෝගිය පරම්පරාගත ඥාතීන්ට උබාපනමින් පරලෝගයා වූ සිරුජනාටම මේ මාධ්‍යජාලයේ පුරෝගාමි සමාරම්භකයන් වහන්සේ අපේ කුසලදම්ම නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු. අපවත්තේ චපේ හාමුදුරුවරු ආචර් පාචාණන් වහන්සේලා මේ පින් අනමෝදංවේවා මිය ගිය ගෘරජමවපයාාදිී පරම්පරා සංසාර්ගත ඥාතීන් දුකිින් මිදේවා. තුම් නිවනිින් සනසවා කලා පින්දෙම. ඉදම් මේ ඥාති නං හෝතු සකතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුකතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුකතා හොන්තු ඥාතයු මේ ධර්මදානම පින් කමර දායකත්ව දරු කරනු ජාවර ද හම චන්සන පිස හත්ම ලාපුරත්වෙන මන්ගේ දෙෙටු පුතන්නුවන්ගේ පනස්වනි. සර පිරීම ිමිත්තිෙන් හරිින්දිද්‍ර පීරිස් පුතනුවන්ට අපි සෙත් පතනවා දිගාසිරි පතනවා. යාගේම හැත්තහත්වනි වසර සපුරන චන්සරිපීරිස් මහත්මාට ආශිර්වාද කරනවා. හරචා පීරිස් දියනියයට අපි ආශිීර්වාද කරන හතලෙස් සයවැනි ජන්මදිනය වෙනුවෙන්. ඒවගේම ඉරෝෂ්පීරි සමිත පීරිස් කියෙන දරුවන්න ඇතුළ මුුණුපුරු මිනිපිරියන් සිරුධනාටම. ඒගෙන් ලේලිවරු රෝෂී නිෙළුම්කා ශානා ලේලිවරු මහේෂ් බෑනුවන් නැතුරු සිරුජනනාටමත්. ඒයාගේ තරින්දුූ ලසන්ඳ මිගාර මිනාරා උදුලේ ගිනෝත් දහම් සේල්ලිේ කනේ මුණුපුරුමිනිි ප්‍රියන්ගේ. අධ්‍යාපනට සපල වේවා සාර්ථක වේවා ආශීරවාද. ේවා සමස්ථමේ බනාහන ලංකාලුවකවාස. හැම දෙනාටමත් මේතුනින් තමන්ගේ ජීවිත සත්පුරුෂ ධර්මයන්ගෙන් දිවුණු කරගෙන. ලවත් සැන ලා පලුවසන සිලා දුක්ෂයි සංසාරෙන් අතමදිී. උතුම්නිිවනිින් සැනසනමේ ධර්මගබෝධය, හේතු වාසන වේවා කල කවරුත් පාර්තනා කරන කදයි.